ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ ලබාගත් පරාජයන් නිසා ක්‍රිකට් ගැන කතාබහ අඩු වෙලා තිබුණත් ඒ ගොඩක් අවස්ථාවල කණ්ඩායම පරාජය ලබද්දී කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන තරුණෙක් අපි දැක්කා. ඒ තමයි වනිදු හසරංග. වනිදු පන්දු යවන්නෙක් විදිහට ප්‍රතිකරුවෙක් විදිහටත් විතරක් නෙවෙයි පන්දු රකින්නෙක් විදිහටත් කණ්ඩායමට උපරිමයේ දෙන ක්‍රීඩකයෙක් කියන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති තරමටම ඔහු ගැන දැන් ප්‍රේක්ෂකයෝ දන්නවා. අවසාන වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කළ තරඟ දෙකේම ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ මේ තරුණ ක්‍රීඩකයා. කොදිවන් හමුවේ ලකුණු 80 කුත් 3 වෙනි එක්දින තරඟේ ලබා ගන්න වනිදු බංග්ලාදේශ කණ්ඩායමක පළවෙනි එක්දින තරඟේදී ලකුණු 74ක් පන්දු 60කදී ලබා ගන්න සමත් වෙන්නේ 6 පහර 5කුත් 4 පහර 3කුත් එක්ක. වනිදුගේ මේ ඉනිමත් එක්ක වනිදු තමන්ගේ නම ලෝක වාර්තා පොතේ සටහන් කර ගන්න සමත් වෙන්නේ පිටපිට ඉනිම් දෙකක අංක 8 හෝ ඊට පහලින් ඇවිත් ලකුණු 70 සීමාවට වඩා ලබාගත් පළවෙනි ප්‍රතිකරු බවට පත් වෙලා. මේ ලෝක වාර්තාව මේ විදිහට වනිදුගේ නමට සටහන් වෙන්නේ අංක 8 වෙනකම්ම වනිදුට වඩා හොඳ ප්‍රතිකරුව ඉන්න නිසාද නැත්නම් කණ්ඩායමේ බර වනිදුට පවරලා ඉදිරිපෙළ වේලාසනින් කඩා වැටෙන නිසාද කියන දේ ගැන ක්‍රිකට් දන්න ඔයාලට අමිතුවෙන් කියන්න ඕන නැහැනේ. කොහොම වුණත් වනිදුගේ මේ ලෝක වාර්තාව තව තවත් අලුත් කරන්න අවස්ථාව දෙන්න අවශ්‍ය නම් ඔහු පසුපෙළ තියන්නත් පුළුවන්. නැත්නම් නැති වෙන්න දෙයක් නැති ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් වනිදු ඉදිරිපෙළට ගෙනත් වෙනසක් කරලා බලන්න. පොල්ලඩි කාරයක් විදිහට හඳුන්වන්න බැරි මේ ක්‍රීඩකයාගේ දේශීය පිටියේ පන්දු ආර 50 තරඟවල සාමාන්‍ය 30ක් පළමුපෙළ තරඟවල ප්‍රතිකරණ සාමාන්‍ය 40ක් වනිදු මේ සාමාන්‍යක ලකුණු 2400ක් අරගෙන තියෙන්නේ ශතක 3කුත් එක්ක. හැම තරඟ රටාවෙම සීමිත පන්දු ආර තරඟවල ප්‍රහාරක වේගය 100කට වඩා සටහන් කරගනිද්දී ටෙස්ට් තරඟවලත් පළමුපෙළ තරඟවලත් ප්‍රහාරක වේගය 85කට වැඩියෙන් රඳව ගන්න මේ ක්‍රීඩකයා සමත් වෙනවා. ඇත්තටම මේ දක්ෂතා බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ ප්‍රතිකරුවන්ගේ දියාරු පහර දීම් බැලුවමත් ලෝක වාර්තා තියතිය වනිදු පසුපෙළේ තබා ගන්නට වඩා ප්‍රතිකරණයේ උසස් වීමක් දෙනවා නම් ඒක කණ්ඩායමට ගොඩක් වැදගත් වෙයි. මේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.